හොඳයි, සුබ උදෑසනක් සියලු දෙනාටම ආයුබෝවන්. ඒකම අද ඉරිද දවස, හැමෝම බලාපොරොත්තුවෙන් සතියේ හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න දවස, සතුටින් ගෙවන්න පුන පුනා බලාගෙන ඉන්න දවසක්. බහුතර අපේ කාර්යසාධන ක්‍රියාවලියේ ඉන්න, රැකියාවලට යන ශ්‍රම බලකායේ ඉන්න හැමෝටම වගේ බහුතර පිරිසකට නිවාඩු දවසක්. නමුත් සමහර අපේ වෘත්තීන්වල ඉන්න අයට නිවාඩු නැති දවසක්. එනිසා මොනම වුණත් ඉරිදා කියන්නේ සුන්දර දවසක්. අපි අද ඉරිදාවේ මේ ආයිබුවන් වැඩසටහනෙන් කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියනවා ආබාධිතයි කියලා. අපි එයින් නරමක් ඔබට ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා අපි කියනවා විශේෂ අවශ්‍යතා සහිතය, එහෙම නැත්නම් වෙනස් අවශ්‍යතා සහිතය කියලා. ඉතින් මේ මොන විදියට හඳුන්වුවත් සාමාන්‍ය පුද්ගලිකට වඩා තරමක් වෙනස් කෙනෙක් තමයි ආබාධිතයි කියන්නේ. ඉතින් ඒ අයට වෙන්නෙච්ච ඉරිදා වැඩසටහනක් තමයි අද අපි සැලසුම් කරලා තියෙන්නේ. මේ සම්බන්ධව කතාබහ කරන්න විශේෂයෙන්ම අපිට අවශ්‍යතාවයක් මතු වුණා. හේතුව ඔබට මතක ඇති පොදු රාජ්‍ය මණ්ඩලය උළෙල ඇත්තටම ඉතාම විශිෂ්ට විදිහට ඒකේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව ඉෂ්ට සිද්ධ කළා. ඒ ගැන දැන් තමයි අපිට ප්‍රතිචාර ලැබෙමින් පවතින්නේ. මේ වෙනකොට දේශීය සහ විදේශීය මතධාරීන්ගේ විචාරකීන්ගේ පැසසුමට පාත්‍ර වෙච්ච උළෙලක් සංවිධානය කරන්න සහ එය මැනවින් ඒ කාර්ය ඉටු කරන්න ශ්‍රී ලංකා රජය සහ ඒ රජය සම්බන්ධිත මැති ඇමතිවරු සහ ප්‍රධාන සංවිධායක ධුරව හොබවපු ඒ සියලු දෙනා අද වෙනකොට සමත් වෙලා තියෙනවා. ඒක අපිට ලැබිච්ච මහඟු අවස්ථාවක්. ඒ මහඟු අවස්ථාවෙන් අපි ඉතාමත් ඉහලින් ඒ පල නෙලා ගත්තා කියන එක තමයි අපිට දැනෙන්නේ. ඉතින් අන්නේ උළෙලෙදී මට මතකයි ඔබත් හොඳට දකින්න ඇති ජාතික රූපවාහිනියෙන් ඒක විකාශය වුණා, විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වුණා. අපි දැක්කා අති විශේෂ විශිෂ්ට අංගයක්. ඒ තමයි මේ තරුණ සම්මේලනයේදී අපේ ආබාධිත, එහෙම නැත්නම් විශේෂ අවශ්‍යතා සහිත කලා කටයුතු වල යෙදෙන හැකියාවන් සහිත දූ දරුවෝ නංගි මල්ලිලා එකතු වෙලා ලස්සන අංගයක් ඉදිරිපත් කළා. ඒක දැකපු වෙලාවේ අපි ඉන්නේ මේ රටේද නැත්නම් ඉන්නේ වෙන රටකද, එහෙම නැත්නම් හම සුදු එක්කෙනෙක්ද, හම කළු එක්කෙනෙක්ද, මොන කලාපේ ජීවත් වෙනවද, ඒ සියලුම ભેදවලින් තොර වෙලා අපි හැමෝම මිනිස්සු. අපි හැමෝටම හැඟීම් දැනීම් තියෙනවා. අපි හැමෝටම දැනෙන්නේ එකම විදිහට. අන්න එහෙම හිතපු අවස්ථාවක් තමයි මම දැක්කේ ඒ අංගේ සමාප්තියත් එක්ක. මොකද ඒ වෙලාවේ පැමිණ සිටපු විදේශ ආරාධිත සහභාගීත්වයෙන් ආරාධිත මිනිසුන් ඒ හැම දෙනාම එක එල්ලේ නැගිට ඔවුන්ගේ ආචාර්ය පුද කළා ඒ තරුණ කලාකරුවන්ට. මං ඔබේ මතකය අවදි කරන්න එක්ක අපි ඒ ගීතය බලලා අපේ වැඩසටහනට පිවිසෙමු. There's a place in your heart that I know that it is love, and this place would be much brighter than tomorrow. And if you really try to fight, there's no need to cry. In this place you feel there's no more or sorrow. There are ways to get there if you care enough for the living. Make a little space, make a better place. There's a love that cannot lie. Love is strong, it's only care for joyful giving. If we try, we shall see. In this place we cannot feel. Preordained, stop existing and start living. Yeah.
because spirits never die. In my heart I feel you, oh my brother. Greater world with no fears, together we'll cry happy tears. See the nations and their swords into flourishes. We could really get there if we care enough for the living. Make a little space to make a better place. මට හිතෙනවා මේ තව දිගින් දිකට ඒ දර්ශන පෙළ බලාගෙන ඉන්න ලැබුණා නම් හොඳයි කියලා. නමුත් අපේ වැඩසටහනේ වෙනත් තවත් පරමාර්ථ රසක් අපි ගොනු කරගෙන අද ඇවිල්ලා ඉන්නේ නිසා ඔබෙන් ඒ රූප රාම ටික අපි ඉවත් කරගත්තේ. එතෙන්දී ඔබ හොඳින් පැහැදිලිව මනවින් දැක්ක හැඟීම් දැනෙනවා. අපි හැමෝම එකයි. ඒ අයත් එකයි අපිත් එකයි. අපිට දැනෙන දැනීම ඒ හැඟෙන හැඟීම් අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ ප්‍රධාන සියලුම සමාජික සමාජිකාවන් නැගී හිට එකට එක්ව හුස්මගත් අවස්ථාවක් හැටියට තමයි අපි ඒක දකින්නේ. එකට නැගී සිට එකට එක්ව හුස්මගත් මොහොතක් මුළු ලෝකෙම. හොඳයි, ඒක පරමාදර්ශය කරගෙන අපි අද වැඩසටහන සැලසුම් කරලා තියෙනවා. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කතා බහ කරන්න, ඒ අත්දැකීම් බෙදා හදා ගන්න අපේ ආරාධනාවෙන් ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපතිතුමා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහත්මයා. ඉතාමත්ම සුබ උදෑසනක්, ආයුබෝවන්. ඒ වගේම මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන සහ මේ සංවර්ධන අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන සනත් වීරසූරිය මෙතුමා අපිත් එක්කතු වෙලා තියෙනවා. ඔබතුමාටත් ආයුබෝවන්. ඒකම මෙහි නියම හිමිකරු මේ සම්බන්ධව කතා බහ කරන්න මේ අත්දැකීම් බෙදා හදා ගන්න අපිත් එක්කතු වෙලා ඉන්නවා ඉෂාන් ජලීල් මහත්මා. ඉෂාන්, ඔබටත් සුබ උදෑසනක්, ආයුබෝවන්. සුබ උදෑසනක්, ආයුබෝවන් මහේෂ්. ඔව්, හොඳයි. මුලින්ම මට හිතෙනවා දැන් අපි ටිකක් බරසාර දේවල් කතා කරන්න කලින් පියුම් මට හිතෙනවා ඔබ තරුණ නායකෙක්, ඔබ තරුණ සභාපතිවරයෙක්, ඔබේ හැඟීම් දැනීම, ඔබේ තරුණයි ජව සම්පන්නයි. මේ පුදුරාජ්‍ය මණ්ඩලයේ උළෙලහ සමගාමීව පැවති මේ තරුණ සම්මේලනයට
මේ වගේ අංගයක් ඉදිරිපත් කළ යුතුයි කියන තැන හැදුනේ කොහොමද? මහේෂ, දැන් අපි මොහොතකට පෙර රූපරාමු බලනකොට ඔබ දැක්කා ඒ අංගයේ අවසානයේදී ඉදිරිපස සිටිය පිටරැටියන්, එහෙම නැත්නම් මේ පුතුරාජ මණ්ඩලය නියෝජනය කරන තරුණ තරුණියන් කොමන ආකාරයටද ඔවුන්ගේ ප්‍රතිචාරය දැක්වේ කියලා. ඉතින් ඒක මම මා ඉස්සරහා පේලියේ සිටිය නිසා මා නැගී සිටීමට ප්‍රථමයෙන් මා දැක්ක මගේ දකුණත් පසව සිටි අතිගරු ජනාධිපතිතුමන්, මගේ ඇමතිතුමන් කමලේෂ් ශර්මා ඇමතිතුමන්, මේ සියලුම දෙනා ඔවුනට කවුරුවත් පවසලා නෙමේ. විශේෂයෙන් මා මේ ආරම්භය ගන්න ජනාධිපතිතුමා ඒ අවස්ථාවේදී ඒ හැඟීමෙන් නැගී සිටිය මාගේ දැස් තුලින් දුටුව නිසා. මොකද එතුමා තරම් මේ වෙලාවේ සතුටට පත් වුණු කෙනෙක් සිටියායි මා සිතන්නේ නැහැ. මොකද මහේෂ්, අපි මේ කාරණය පොදු රාජ මණ්ඩලයේ තරුණ හමුවේදී යූත් ෆෝරම් එකේදී අපි මේ ආකාරයට, ඔබ දන්නවා දැන් ලංකාව පමණක් නොවේ සම්පූර්ණ පොදු රාජ්‍ය මණ්ඩලයේම කතා කරන තත්ත්වයට ඇවිල්ලා තිබෙන්නේ. මෙවැනි අපි අර ස්ටෑන්ඩින් ඉනෝවේෂන් එකක් කියලා කියනවා, මෙවැනි ඇක්ට් එකක්, මෙවැනි අංගයක් ඉදිරිපත් කළාට පසුව නැගී සිටීමක් පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉතිහාසයේම පළවෙනි වතාවට තමයි මහේෂ් මේ ආකාරයේ අත්දැකීමක් සිදු වුණේ. ඉතින් මම අර මා ජනාධිපතිතුමා ගැන සඳහන් කළේ මහේෂ්, මා හිතනවා මා ඉතුමා සමග ඊට පසු මේ සම්බන්ධයෙන් කතා කළේ නැහැ. නමුත් ජාතික තරුණ සේවා සභාව විදිහට ඔබ දන්නවා අපේ රටට මා නිතරම කියන දෙයක් තමයි මේ 2009 යුද්ධය අවසන් වීමත් සමග ඓතිහාසිකම විරාමයක් ලැබුණේ. මේ අවුරුදු 500කට පමණ පසුව හරියටම මා හිතන විදිහට 6 පරාක්‍රමබාහු රජ්ජුරුව මේ රට 100 සත් කළාට පස්සේ අවුරුදු 460කට පස්සේ මේ ලැබුණු ඓතිහාසික විරාමය තුළ මේ රට මෙහෙවන අලුත් ක්‍රමයක් නිර්මාණය වෙලා තිබෙනවා. අලුත් ශ්‍රී ලංකාවක් අපි ජීවත් වෙන්නේ. එතකොට ජනාධිපතිතුමන් තරුණයින් ලෙස යන ගමනේදී අපිට අනිවාර්ය වැඩසටහන් සහ අනිවාර්ය අවධානයට ලක් කළ යුතු කාරණයක් විදිහට මේ ආබාධිත තරුණ ප්‍රජාව වෙනුවෙන් වැඩසටහන් කිරීම, නිර්මාණය කිරීම සහ ඔවුන් වෙනුවෙන් තරුණ ප්‍රතිපත්ති නිර්මාණය කිරීම, මේ කියන කාරණා සම්බන්ධයෙන් විධිමත් සැලැස්මක්, සැකසුමක් සහ දර්ශනයක්, ඒ වගේම අවවාද උපදෙස් ලබා දුන්නා. ඒ තුළ පසුගිය කාලයේදී ආගමනේ සටහනක් තමයි මා හිතන්නේ මේ අපි දැක්කේ මහේෂ්. ඉතින් මා හිතන්නේ ඒ තුළ අපි සතුටට පත් වෙන්න ඕනේ, අපි ඒ ක්‍රියාත්මක කර පුද්ගලයන් විදිහට, විශේෂයෙන්ම මගේ ඇමතිතුමන් රණසලහ පෙරම ඇමතිතුමන්. මට මතක් වෙනවා එක අවස්ථාවක ජනාධිපතිතුමන් මෙවැනි වැඩසටහන් කළ යුතුයි කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමන්ට ප්‍රකාශ කරලා නාමල් මන්ත්‍රීතුමා මට කතා කරලා කිව්වා සභාපතිතුමා, අපි මේ විදිහේ වැඩසටහන් කළොත් කොහොමද, අපි කළ යුතුයි නේද, මේක යුගයේ අවශ්‍යතාවය නේද, ජනාධිපතිතුමත් දැඩ්ලෙස් හිතනවා කියලා මගේ ඇමතිතුමන් සමග මේ සමග සාකච්ඡා කළා. මහේෂ්, මට මතක් වෙනවා එතුමා මට දුන්න උපදෙස, මට එතුමා කිව්වා, පියුම් මේ ගැන නම් දෙපාරක් හිතන්න එපා. ලෝකයේ ගත්තහම ලෝකයේ ශිෂ්ටාචාරය මනින ප්‍රධානම මිනුම් දණ්ඩ විදිහට මේ වෙනකොට බැලෙන්නේ අධ්‍යාපනය. නමුත් අනාගතයේ දිනයක් එනවා එදාට ලෝකයේ ශිෂ්ටාචාරය මනින්නේ මේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන්, එහෙම නැත්නම් ඔබ මුලින් ප්‍රකාශ කර විදිහට විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් වෙනුවෙන් ඒ රට ජාතියක් ලෙස කුමන ආකාරයේ සැලකිල්ලක්ද කරන්නේ, ඔවුනට ලබා දෙන අවස්ථාවන් මොනවාද, ඔවුනට කුමන ආකාරයේ සැලකීමක්ද තියෙන්නේ, මෙන්න මේ කාරණා ගැන මට මතක් වෙනවා මගේ ඇමතිතුමන් ඒ අවස්ථාවේදී ලබා දෙන උපදෙස්. මා හිතන්නේ ඒ තුල ඔබ මුලින් ප්‍රකාශ කර විදිහටම ක්‍රියාත්මක අර වැඩපිළිවෙළවල ඉදිරියට ගෙන යන පුද්ගලයෙක් විදිහට මා හිතන්නේ අපි රටක් විදිහට මේ
ඒ ආව ගමනේ යම් කිසි මන්සලකුණක් එහෙම නැත්නම් අපි කියනවා අර කන්ද නැගගෙන ඇවිල්ලා අර කඳු ගැටේ උඩට පැමිණීමක් වගේ කියලා මේ මේ තරුණ සමුළුවේදී මේ අංගයේ ඉදිරිපත් කිරීමේ ඉතා විශාල මොකද මහේෂ් මුලින්ම මේ සම්බන්ධයෙන් මා දන්නවා අපේ බොහෝ දෙනා ඉතාම සංවේදී වුණා. හැබැයි ඉන්පසු ඊට යටින් තිබෙන අර්ථයන් සම්බන්ධයෙන් මෙවැනි කාරණා මොන ආකාරයේ ලංකාවේ සිදුවෙන්නේ මෙවැනි පුද්ගලයන් මෙවැනි තරුණ සමුණය සම්බන්ධයෙන් කුමන ආකාරයේ වැඩපිළිවෙළ නිර්මාණය වන්නේ ගීම සම්බන්ධයෙන් විමසීම දැන් ඔබ මහේෂ් අද මේ වැඩසටහනට රූපවාහිනිය අපි දන්නවා ජාතික රූපවාහිනිය ලෙස ජාතික තරුණ සේවා සභාව අපේ රටේ ජාතික ආයතනයක් තරුණයන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ප්‍රමුඛතම ආයතනය. දැන් 1979 මේ ජාතික තරුණ සේවා සභා පනත අංක 69 දරන පනත ඉදිරිපත් කරනකොටත් මම ඕනටත් මගේ ගෞරවය ලබා දිය යුතුයි මහේෂ්. මෙසේ තරුණයින්ට සේවය කළ යුතුයි කියලා ඉතාම පැහැදිලිව දක්වලා තිබෙනවා. මම කියන්නේ ඒ ඉතා හොඳ කාර්යයක්. අපි රටක් විදිහට මම කියන්නේ අපි රටක් විදිහට ලෝකයට නිරාවරණය වෙනකොට අපිට මේ දේශපාලන හෝ එහෙම නැත්නම් නොයෙකුත් ભેදවල අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මා හිතනවා අර මුලින් පැවසු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් අපි යම් කිසි දුරක් ආ ගමනක කූට ප්‍රාප්තියක් තමයි මේ සිදු වුනේ කියලා. හොඳයි. ඉතාම පැහැදිලි මම හිතන්නේ ඉතා ඔහු නීතිඥවරයෙක් නිසා වෙන්නට ඕනේ. ඉතා පැහැදිලිව ඔබට ආපු ගමන් මග ගැන විස්තරයක් කළා. අද අපේ ආයුබෝවන් වැඩසටහන අන්තර්ගතය තුළ තියෙන මේ අයගේ සුවිශේෂ හැකියාවන්, මේ අයගේ ගැයුම් රැංගුම් සහ මේ নানা ප්‍රකාර ඔවුන්ගේ හැකියාවන් අපි අද වැඩසටහන තුළට ඔබ වෙනුවෙන් ගෙනවෙත් තිබෙනවා. නමුත් ඒ සම්බන්ධව දිගින් දුරට කතා කරන්න ඕන. ඊට කලින් කතා කරන්න කලින් මට හිතෙනවා මම සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන සනත් එක කතා කරන්න. නමුත් ඊට කලින් අපි සනත් මිහිරි ගීතයක් අහමු. අපි ආරාධනා කරනවා අපේ මුල්ම ගීතය ගායනා කරන්න සඳරු ප්‍රියංවදාට. එන්න සඳරු. බලාගෙන සඳරු උතන. ඔව් හරි. සඳරු ආද මොකද්ද ගායනා කරන ගීතේ? එන්ජලින් ගුණතිලක මහත්මියගේ මට ආසයි හිනහෙන්න. මට ආසයි හිනහෙන්න මුළු ජීවිතේ. ඇත්තටම ඔබ හිනා වෙනවනේ ජීවිතේම නේද? සතුටින් නේද ඉන්නේ? ඔව් ඇත්තටම සතුටින්. ඔව්. ඒ තරුණ සම්මේලනයේට ඔබේ දායකත්වය ලබා දුන්නද? ඔව්. ඒ සඳහා ඔබට ලැබුණු ප්‍රතිචාර කොහොමද සඳරු? ඇත්තටම ඒ ගීතේ ගොඩාක් අය නරඹන තිබ්බ චෝගම් වැඩසටහනේ. ඉතින් ඒ ගීතේ ගායනය ගැනත් ඉදිරිපත් කිරීම ගැනත් ලොකු ප්‍රතිචාර හම්බුණා. ඒ වගේ අවස්ථා මට ලැබීම ගැනත් ඒගොල්ලොත් ගොඩක් සතුටු වුණා මගේ ඒ ගීතේ බලපු. හොඳයි අද අපි එහෙනම් ඔබේ ගීතේ රස විඳින්න බලාගෙන ඉන්නවා. Oh,
හොඳයි. බොහොම ස්තුතියි සඳරු ප්‍රියංවදා. ඔබ ඉතාම මිහිරට ගීතේ ගායනා කළා. සඳරු එක්කන් යන්න. ඒකම මට මේ සඳරුගේ ගීතෙන් උපුටාගත්ත කොටසක් එක්ක එනවා නම් ඇය ආරාධනා කරනවා ඇයත් එක්ක මුළු ජීවිතේම හිනා වෙන්න ඔබට එන්න කියලා. ඒ නිසා ඔබට පුළුවන් ඇයත් එක්ක හිනා වෙන්න එන්න 250යි 53යි 15 අපේ දුරකථන අංකය. මෙදිරි අංක 3 දුරකථනයේ 250යි 53යි 15. අපි හිනා වෙනවා ඇයට පෙනෙන්නේ නැහැ. ඇය හිනා වෙනවා අපිට පේනවා. ඒ නිසා අපිට ඇයත් එක්ක හිනා වෙන්න වෙන්නේ හදවතින්. හදවතින් අපි හිනා වෙමු. දැන් මෙදිරියේ වෙලාව බලලා ඊට පස්සේ නැවත හම් වෙලා කතා කරමු. හොඳයි, අපි නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා. සනත්, දැන් අපි මුලින්ම දැක්කා පොදු රාජ්‍ය මණ්ඩලයේ උළෙලහා සමගාමි පැවතියන්ගේ දැක්ක, ඊට පස්සේ සඳරු ප්‍රියංවදාගේ ගායනය දැක්කා. මේ සඳහා තරුණ සේවා සභාව මොන වගේ කටයුතුද මේ වෙනකොට මේ ඇවිනුවෙන් කරන්නේ? ඇත්තටම ජාතික තරුණ සේවා සභාව 2010 වර්ෂයේ සිට, ඒ කියන්නේ තරුණ සේවා සභාව භාර අමාත්‍යවරයා හැටියට ඩලස් සලහප්‍රම ඇමතුමත්, ඒ වගේම සභාපතිවරයා හැටියට නීතිඥ ලලිත් පෙරේරා ඇමතුමත් මේ කාර්ය භාරගත්තට පස්සේ, මේ දෙවැන්ත සභාවේ කාර්ය භාරගත්තට පස්සේ මම හිතන්නේ මේ 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 තරුණ සේවා සභාවේ වැඩ කටයුතු ඉතාම පුළුල්ව කරගෙන යන අතරතුර මේ කණ්ඩායම දෙස අවධානය යොමු කිරීම නිරන්තරයෙන්ම සිදු කළා. ඒකට ඉතාමත්ම ඍජු මැදිහත් වීමක් දුන්නා. ඒක නිසා අපිට පුළුවන් වුණා වෙනස් වූ හැකියාවන් සහිත, මොකද අපි ආමන්ත්‍රණය කරන්නේ වෙනස් වූ හැකියාවන් සහිත කණ්ඩායමක් හැටියට මේ අය. මම නිර්වචනය කරනවා නම් ඒක මම ඔබත් එක්ක කතා කරලා තියෙනවා මහේෂ්. අපට පෙනෙන ඔබට නොපෙනෙන, අපට ඇසෙන ඔබට නොඇසෙන, අප කියන ඔබ නොකියන, දෑත දෙපා හිමි අපි, දෑත දෙපා අහිමි ඔබ, සහ සෙමෙන් මනස වැඩෙන අය, මේ සියල්ල එක්තැන් වූ විට අප සියලු දෙනාටම එකට ඉඳගෙන බලන්න පුළුවන් එක දෙයක් තමයි සිහිනය. ඒක නිසා අපි සිහිනය කියලා වැඩසටහනක් පටන් ගත්තා. ඒ ව්‍යාපෘතිය තුළ තමයි මේ රටේ මේ දැවැන්ත පිරිස ඉන්නේ. හැබැයි මේ මේ වැඩ කටයුත්ත පසුපස හිටපු දැවැන්තම සෙවනැල්ල තමයි, දැවැන්තයා තමයි අපේ දල සලහපෙරුම අමාත්‍යතුමා. එතුමා පිළිබඳව, එතුමා මේ පිළිබඳව ඍජුව මැදිහත් වුණා. ඒ වගේම සභාපතිතුමා මේ කටයුත්ත කිරීමේදී අපිට පූර්ණ නිදහස ලබා දුන්නා හරි දේ කරන්න කියලා. ඇත්තටම මම හිතනවා ඒ නිදහස මටත් අපේ කණ්ඩායමටත් ලැබිච්ච නිසා අපේ නිදහස තුළ මේ වැඩසටහන ඉදිරිපත් කළා. අද මේ දැවැන්ත ගමන් මාර්ගය තුළට පිවිසෙන්නට අපිට හැකියාව ලැබුණේ සභාපතිතුමා ඒ දුන්න නිදහස නිසා, සහ පසුබිමින් ඉඳගෙන පිටිපස්සෙන් ඉඳගෙන දල සලහපෙරුම ඇමතුමා මේ සඳහා අපිට දුන්න මඟ පෙන්වීම. එතකොට මේ ගමන් මඟ අතරතුර ඔබ මගෙන් ඇහුවා මේ අය වෙනුවෙන් අපි මොනවද කරන්න කියලා. ජාතික තරුණ සේවා සභාව හැටියට මං කිව්වේ මේ අවුරුදු 3ක කාල සීමාව ඇතුලේ අපි යෞවන සමාජ දිහා බලපුවාම එකම යෞවන සමාජයක්වත් මේ වෙනස් වූ හැකියාවන් සහිත අයගේ සභාව තුළ තිබුණේ නැහැ. අද මේ වෙන විට යෞවන සමාජ 54ක් උතුරේ සිට දකුණ දක්වා මේ මුළු රටම ආවරණය වන පරිදි යෞවන සමාජ 54ක් අද නියෝජනය කරනවා. අපි 2010 වර්ෂයේ මේ අය වෙනුවෙන් ප්‍රථමයෙන්ම ලංකාවේ ක්‍රීඩා උත්සවයක් පැවැත්වුවා. වෙනස් වූ හැකියාවන් සහිත ආබාධිත පුද්ගලයන්ගේ ක්‍රීඩා උත්සවයක්. ඉතාමත් විශිෂ්ට ඒ ක්‍රීඩා උත්සවය පැවැත්වුවා. ඔබට මතක් කරන්න ඕනේ මේ දැන් සති දෙකකට තුනකට ඉස්සෙල්ලා පැරා ඔලිම්පික් වලට ගියපු සිව්වන්දි කියන දැරිය ගෝල් මෙඩල් එකක් දුර පැනීම සහ මීටර් 100-200 සිල්වර් මෙඩල් දෙකක් අරගෙන ලංකාවට ආපු ගමන් අපේ සභාපතිතුමා හම්බෙන්න ඇවිල්ලා එතුමාට කිව්වා ඔබතුමා නිසා තමයි අපිට මේ ජයග්‍රහණය ලැබුණේ. ඒකේ පසුබිම තමයි ඒ දැරියට දුවන්න සපත් දෙකක්වත් තිබුණේ නැහැ. අපි සභාවෙන් තමයි සපත් දෙක අරන් දුන්නේ. ඒ කියන්නේ මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අරන් දුන්න සපත් දෙකකින් තමයි සෙව්වන්දි දිව්වේ. ඉතින් එවැනි පසුපස ඔවුන්ට තල්ලු කිරීමක් අපි අතර සිද්ධ වෙනවා. ඒ වගේම අපි මේ අය ඉදිරියට ගෙනීම සඳහා වූ වැඩසටහන සිහිනය කියන එක දියත් කරනකොට අපි මේ රටට හොඳ දැවැන්තීන් බිහි කළා, හොඳම ගායකයෙක් බිහි කළා, හොඳම වාදකයෙක් බිහි කළා, හොඳම නර්තන ශිල්පියෙක් බිහි කළා, හොඳම සෙමින් මනස වැටෙන නර්තන ශිල්පිනියක් බිහි කළා. ඔබ වාසනාවන්තයි මහේෂ් මට වචනයක් දෙන්න. අද මේ වැඩසටහන ඇතුලේ 4 දෙනාම ඉන්නවා. ඔබ මට ඔබ කියලා කිව්වේ මුළු සමස්ත ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාම අද වාසනාවන්තයි.
මේ ඉෂාන් එක කතා කරන නිසා නේත් මට ඊට කලින් හිතෙනවා අපි අර නර්තනය ගැන කතා කළේ. ඔව්. ඊටත් කලින් දුරකතනයේ කෙනෙක් ඉන්නවා අපි කතා කරමු. කවුද මේ? සුබ උදෑසනක් ඔබට. හලෝ. ඔව් සුබ උදෑසනක්. මම මිසිස් ජයවර්ධන ගල්කිස්සෙන් කතා කරන්නේ. ඔව් ජයවර්ධන නෝන කියන්න. මට ඉන්නවා විශේෂ මේ හැකියාවන් තියෙන පුතෙක් අවුරුදු 25ක්. හ්ම්. ඉතින් මේ වගේ මේ ප්‍රෝග්‍රෑම් එක ගන්න හරි සතුටුයි. يعني අපේ ලංකාව විතරහට යන බව පේනවා මට. මොකද මම පුතා මම ඇමරිකාවේ ඉඳන් ගෙනියලා මම හිතන මේ වගේ හොඳ රටක් නැහැ කියලා මගේ පුතාට. ඉතින් මේ වගේ දක්ෂතා තියෙන දරුවන් ඕගොල්ලෝ අධ්‍යයනය කරන මට ගොඩාක් සතුටුයි. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමීට අපිත් එක්ක එකතු වුණාට. ඇයි කියන්නේත් ලෝකේ වෙන රටක් නැහැ මේ වගේ ඇට මේ වගේ මේ අපේ රට තරම් හොඳ කියලා. ඇත්තටම ස්තුතියි ඔබට. ඉෂාන් මං ඔයත් එක්ක කතා කරන්නම් අපේ නර්තනංගේ බලලා. කමක් නැහැ. අනිවාර්යෙන්. හා අනිවාර්යෙන්. හොඳයි. ආරාධනා කරනවා අපිට නර්තනංගයකින් අපේ වැඩසටහන සරසන්නට ඉන්දික සඳරුවන්ට එන්න කියලා. ශ්‍රීමත් නමෝ ශ්‍රීමත් සමස්ත ලෝකයාට අධිපති වන්නා වූ හිරුදෙවියන් ඒ සූපශ්‍රිය වන්නා වූ නියතුලත ස්වර්ණමය පිටතරිදීමය උසද පල්ලද පනස්සදුනක් වූ ඉහිරු මඩල එකී එකී දිගින්නව ලක්ෂයක් යොදුන් අන්ධකාරය විධ්වංසනය කොට ආලෝක පතුරවා අහස කැළඹී සිට ගමන් වඩින්නා වූ සූර්ය දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ වඩිනසේ. ඒ
අපිත් වෙනස්ම වූ අත්දැකීමක් අඳින්න. මොකද ඒ දරුවා තමන්ගේ දේශවන් වලින් කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැති, වචනයක්වත් කතා කරන්න බැරි පූර්ණ වශයෙන් ගොලි වෙච්ච දරුවෙක්. ඒ දරුවා කොහොමද, ඔබට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කොහොමද මේ දරුවා මේ තනුවට මේ ගායනයට රඟන්නේ කියලා. නමුත් ඔහුට උදව් උපකාර කරන්න ඇගේ ඔහුගේ සොහොයුරිය ඉන්නවා. ඉදිරියේදී ඔවුන්ගේ භාෂාවෙන් ඔහු ඇය පණිවිඩය දෙනකොට ඔහු මෙතන රංගනය යෙදෙනවා. මේක ඇත්තටම විශේෂ වෙනස්ම වූ හැකියාවක්. හොඳයි, අපි තව මොහොතක් කතා කරනවා ඉෂාන් එක්ක. ඉෂාන්, ඉෂාන්ට මොකද හිතෙන? ඉෂාන්, ඔබ උප්පත්තියෙන්ම දෑස නොපෙනෙන හුරුබුහුටි සුන්දර තරුණයෙක්, දැකුම් කළු ප්‍රියමනාප පැහැපත් හැම විදිහකුත් කඩවසම් තරුණයෙක්, වයස අවුරුදු 25යි මම හරිද? ඔව්, ඔබනේ හරි. ඔබට මේ අවස්ථාවේ ඔබේ හදවතට දැනෙන හැඟීම මොකක්ද? මට ආබාධිත තරුණයෙක් හැටියට සහ මේ මේ දැන් මෙතන මෙතන එක තරුණෙක් නැටුමක් ඉදිරිපත් කළා, තව තරුණියක් ගායනයක් ඉදිරිපත් කළා. ඒ හැමෝම කරන දේවල් බලනකොට, ඒක විඳිනකොට මට බොහොම ලිංගතුකමක් ඇති වෙනවා අපේ රට ගැන සහ ජාතික තරුණ සේවා සභාව ගැන. විශේෂයෙන්ම අපේ ඩලස් ඇමතිතුමා සහ අපේ සභාපතිතුමා ඇතුළු මේ කණ්ඩායම ගැන. මොකද ඔබ මේ අයව විශ්වාස කළා. ඔබ මේ අයව විශ්වාස කළේ නැත්තම් මේ කිසිම දෙයක් මෙහෙම නොවෙන්න තිබුණා. ඔබ මේ අයව විශ්වාස කරපු නිසා තමයි දැන් මෙහෙම ඇවිල්ලා ජාතික රූපවාහිනිය මුළු රටට සහ දැන් ඉන්ටර්නෙට් එකෙත් පේන නිසා මුළු ලෝකෙටම පේන්න මේ අයට මේ වගේ දේවල් කරන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා මේ පොදු රාජ්‍ය මණ්ඩලයේ තරුණ සමුළුවේ, එහෙම නැත්නම් කොමන්වෙල්ත් යූත් ෆෝරම් එක ගැන හම්බන්තොට තිබිච්ච. එහෙදී මමත් ඒ ඔඩියන්ස් එකේ හිටියා, මං ඒ ප්‍රේක්ෂකයෝ අතර හිටියා. මේ තරුණයෝ එදා ඒ හීල් ද වර්ල්ඩ් කියන සින්දුව කියනකොට, ඒක පර්ෆෝම් කරනකොට පස්සේ මට කට්ටිය ගොඩක් මගේ යාළුවෝ ඇවිල්ලා කියපු දෙයක් තමයි, ඉෂාන් අපි හිතුවේ ඔයාට විතරයි පුළුවන් කියලා. හැබැයි අපිට තේරෙනවා ඔයාට විතරක් නෙමෙයි ගොඩක් අයට පුළුවන් කියලා, ඔයා වගේ ගොඩක් අයට. ඒ අය කියපු දෙයක් තමයි, ඉෂාන් ගොඩක් අය කිව්වා මේක, එක්කෙනෙක් කියපු දෙයක් නෙමෙයි, ඉෂාන් මේ සින්දුව බලනකොට අපේ ඇස්වලට කඳුලක් ආවා කියලා කිව්වා. ඒක ඇත්තට මෙහෙම මටත් වුණා. ඒ කියන්නේ මම ඒ සින්දුවේ මේගොල්ලෝ පර්ෆෝම් කරන විදිහ දැක්කේ නැති වුණාට මම ඒක වින්ද නිසා මට ඇහැට කඳුලක් ආවා. ඇහැට කඳුලක් ආවා වගේ මේගොල්ලන්ට තේරුණා කියලා කිව්වා. ආබාධ සහිත වූවන්ම පමණක් නොවෙයි, ඔවුන්ට විශේෂ හැකියා සහ අනිත්‍යයටත් වඩා අතිශය අනිත්‍යයටත් කරන්න හිතන්නවත් අමාරු දේවල් කරන්න පුළුවන් කියන හැකියාව තියෙනවා කියලා හැමෝටම තේරුණා. ඉතින් ඒක විශේෂයෙන්ම මට හරියට මේ මොහොතෙත් ඒ ගැන තියෙන මහා ආඩම්බරයක්. ඉෂාන්, ඒකම අවස්ථා ගණනාවකදී ඔබ මේ ලංකාව නියෝජනය කරමින් විවිධ සම්මේලනවලට සහභාගී වෙච්ච තරුණයෙක්. ඔව්. ඒ සම්බන්ධයෙන් ගත් අත්දැකීම් කොහොමද? මෙහෙමයි. දැන් මම නියෝජනය කරනවා Young Voices, එහෙම නැත්නම් තරුණ හඬ කියලා ආබාධ සහිත වූවන්ගේ සංවිධානයක්, තරුණ සංවිධානයක්. ඒක ලිනාච් චෙෂායි ඩිසබිලිටි කියන ආයතනයට අනුබද්ධව තියෙන සංවිධානයක්. ඒක හරහා මම එක්සත් ජාතීන්ගේ මූලස්ථානය, නිව්යෝක් වල තියෙන එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට ගිහිලා තිනවා දෙපාරක්. ජාත්‍යන්තර තරුණ වර්ෂය සමරන උත්සවයේ 2011 තිබුණා, ඉන්ටර්නැෂනල් ඊ ඔෆ් යූත් කියලා. ඒ ප්‍රෝග්‍රෑම් එකට මම ඒගොල්ලන් නියෝජනය කරමින් මුලින්ම ගියේ. එතනදී තමයි ඇත්තටම මට මේ අපේ ඇමතිතුමාව සහ අපේ සභාපතිතුමාව හම්බුනේ. ඒක බොහොම රසවත් සිදුවීමක්. මේ ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එතනදී තමයි මුලින්ම හම්බුනේ. ඒ හම්බෙච්ච තමයි දුර තමයි මෙතන මේ ගමනක් ආවේ. ඔව්, ඉෂාන් ගැන මම ඇත්තටම පුද්ගලිකවත් අපේ රටේ පුරවැසියෙක්, ශ්‍රී ලාංකිකයෙක් හැටියට සමස්ත ශ්‍රී ලංකාවේ ඉන්න සැමෝම ඔබ ගැන මේ වෙනකොට නිහතමානීව ආඩම්බර වෙනවා ඇති අවංකව. මොකද ඔබ දැස පෙනෙන දිනෝදාහකට කරන්න බැරි දෙයක් දැස නොපෙනෙන ඔබ තනියෙන් කරලා තියෙනවා. ඒ නිසා අපි ඔබ අගය කරන මේ අවස්ථාවේ ජාතික රූපවාහිනිය දුරකථනයේ කෙනෙක් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. කවුද මේ? අයිබෝන්, මේ මහේෂ්. මම රෝහිත කියලා කෙනෙක් කතා කරන්නේ, ගෑ මේ කොස්සොත්ෙන්. ඔව් රෝහිත, අයිබෝන්.
මහිතන ඔබතුමාට මේ සමහරවිට මතකත්තේ මම නුවරදී ඔබතුමා වගේ කරත් ඉතිරිගේ වැඩසටහන කිරීම සම්බන්ධව. ආව් ඔව්. එතකොට දැන් ඔබතුමා මේ කරන දේවල් ඇතර මේ කියන්නේ අපේ පපුවට වදිනවා. මොකද අපි හැම නාලිකාවකම දකින්නේ මේ ජනප්‍රිය සංගීතය. දැන් මේ වගේ විශේෂ සොඳුරු බවක් දෙන්නේ ජාතික රූපවාහිනී විශේෂයෙන් ඔබතුමා. ඊළඟ ඔය ඔබතුමාගේ දකුණු පැත්තේ ඉන්න පුද්ගලයා මේ මේ සම්බන්ධව වඩාත් කැපවීම වැඩ කරන බව අපිට පේනවා. ඉතින් ඒ ගැන සතුටු පල් කරන්න කතා කරගෙන ඉමු. හා බොහොම ස්තුතියි රෝහිත. ඒක මම ඔබ 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 මට පුද්ගලිකව දීපු ප්‍රසාදයක්, සමස්තේ පොදුවේ දීපු නාලිකාවට දීපු ප්‍රසාදයක්. අපි අපේ නිෂ්පාදකවරිය ජයමිනි, එතකොට අපේ සභාපතිතුමා අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ හැමෝමත් එක්ක අපි සමසේ බෙදා ගන්නවා. අපට බොහොම ස්තුතියි. හොඳයි, අපිට දෙන්න පුංචි විරාමයක්, කෙටි විරාමයක්. අපි නැවතත් ඔබ සම්බන්ධ කරගන්නවා. හොඳයි, අපි ඔබ සුන්දර අධ්‍යක්ීමකට එකතු කරන්න සූදානම් වෙන්නේ. මේ ඔබට ගයන්නේ තිස්ස ජයරත්න මහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෙවනි වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්, උපාධි අපේක්ෂකයෙක් හැටියට කටයුතු කරන්නේ. මම තිස්සට ආරාධනා කරනවා තිස්ස ඔබේ ගීතය ගායනා කරන්න. හදවතට දැනෙන ගායනය ඉදිරිපත් කළේ තිස්ස. තිස්සට අපි අපේ ස්තුතිය පුද කරනවා. තිස්ස, මං තිස්ස ගැන කතා කරන්නම් මේ අයත් එක්ක වෙනම. එමනම් අපේ ප්‍රවෘත්ති විකාශය සඳහා සම්බන්ධතාවේ බාර දෙන ප්‍රධාන පාලක මැදිරියට ඉක්මනින් එන්නම්. තවත් මේ වගේම අංග කීපයක් ඔබ වෙනින් සූදානම් කරගෙන තියෙනවා. හොඳයි, අපි නැවතත් ඔබත් එක්කතු වෙනවා. අපේ දුරකථනය 250 53 15. අපි අද ඉරිදායි බුවන් වැඩසටහනින් කතා බහ කරන්නේ සරල අපි ව්‍යවහාරයේ පාවිච්චි කරන විදිහට නම් ආබාධිත පිරිසකත් එක්ක එකතු වෙලා ඔවුන්ගේ හැකියාවන් පිළිබඳ කතිකාව කියදෙන ආයුබන් වැඩසටහනක්. මේ වෙලාවේ දුරකථනයෙන් කෙනෙක් අපිට කතා කරලා දුරකථන සම්බන්ධතාවයේ ඕනේ නැහැ කියලා ඉෂාන් සුගත් විජිතසිරි කියලා කෙනෙක් කතා කරලා අහනවා.
ඔබ පදිංචි වෙලා ඉන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් ශ්‍රී ලංකාවෙන් පිටද කියලා? මම පැහැදිලිවම බොහොම ආඩම්බර ශ්‍රී ලාංකිකයෙක්. ඔව් ආඩම්බරෙන් කියන ඔබ ශ්‍රී ලාංකිකයෙක් ඉන්නේ ශ්‍රී ලංකාවේ. අනිවාර්යයෙන්. ඔව්. ඉෂාන් එක්කම මේ මොකද මේ ප්‍රශ්නේ අහන්නම කියලා මොකද ඔහුට දුරකථන සම්බන්ධතාවය අවශ්‍ය නැහැ කිව්වා. ඔහුට දැනගන්න ඕනේ ඔබ පදිංචි වෙලා ඉන්නේ ලංකාවේද පිටරටකද කියලා. ආරයි. ඉෂාන් මම කැමතියි ඔබෙන් දැනගන්න ඔබ මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තරුණ පාර්ලිමේන්තුවේ තනතුරක් හොබවන තරුණයෙක්. ඒ ගැන කෙටි විස්තරයක් කියන්න. ඔව් මම ශ්‍රී ලංකා යූත් පාර්ලිමේන්තුවේ මේ සෙනෙට් සභිකයෙක් හැටියට කටයුතු කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ මම සිවුනි වසරේ ඉගෙනුම ලබනවා. මේ ජාත්‍යන්තර සබඳතා විශේෂවේදී උපාධියකුත් හදාරන ගමන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. සභාපතිතුමා දැන් මේ සනත් මේ පොදුවේ මම අහන දෙයක් ඉක්මනින් මට උත්තරයක් ඕනේ. දැන් මේ අය විශේෂයෙන් ගත්තම දැන් මේ සඳරු ගත්තම අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඒ 10ක් ගත්ත සිසුවියක්. උසස් පෙළ විභාගයේ ඒ 3ක් ගත්ත සිසුවියක්. එතකොට මෙතන ඉෂාන් මේ විදිහේ ලොකු ගමනක් ඇවිල්ලා ඉන්නවා. ඒවට මීට කලින් අපිත් එක ගීතේ ගායනා කරපු තිස්ස ජයරත්න. ඔහු විශ්වවිද්‍යාලයේ දෙවනි වසර ශිෂ්‍යෙක්. මේ අය ඇත්තටම මේ උපන් හැකියාවක් නේද මේක? මේ අපි මම දැකලා තියෙනවා කිසියම් ආබාධයක් එක්ක කෙනෙක් බිහි වෙච්චම ඔහු ඒක මගහරව ගන්න අධ්‍යාපන පැත්තෙන් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා. මහේෂ් මම ඔබ කියන කාරණයට යම්කිසි ප්‍රමාණයකට එකඟ වෙනවා, යම්කිසි ප්‍රමාණයක එකඟ වෙන්නෙත් නැහැ. මොකද මම දැකලා තියෙනවා දැන් අපේ රට විදිහට ගත්තහම ආබාධිත ප්‍රජාව 15%ක් පමණ වෙනවා. ඒතකොට තරුණයන් විදිහට ගත්තත් ඉෂාන් මම නිවැරදි කරයි වැරදි නම් තරුණයන් විදිහට ගත්තත් තරුණ ප්‍රජාව 126ක් වෙනකොට ඒන් 15%ක් මෙසේ ආබාධිත තරුණ තරුණියන් තියෙනවා. අපි විශේෂයෙන්ම තරුණ කටයුතු වෙන කතා කරන නිසා මා තරුණයනුත් දැකලා තියෙන උදාහරණයක් විදිහට මා ඉෂාන් මුලින් මීට අවුරුදු 2-3කට ඉස්සෙල්ලා දැක්කට වැඩිය ඉෂාන්ගේ දක්ෂතාවයන් ඉතාම ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. පරිණත වෙලා තියෙනවා. සඳරුව මම මුලින් දැක්කට වැඩිය සඳරුගේ දක්ෂතාවයන් වලින් ඉතාම ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. මම අර සාමාන්‍ය කාරණාවලදීම මා ඔබට මේ සාකච්ඡාවල සහභාගී වුණාටත් කිව්වා සංගීතය සම්බන්ධයෙන් නම් මගේ බොහෝම අල්ප දැනුමක් නැති තරම් කියලා. දැනුමක් නැති තරම් රසවිඳින්න විතරයි කියව පුළුවන්. මේ නමුත් මේ කාරණා සම්බන්ධයෙන් මා හිතන්නේ අර අපි උගත් විදිහට සතතාභ්‍යාසයෙන් තමයි මේ සියලුම කාරණා ප්‍රගුණ වෙන්නේ කියලා නිරන්තර අභ්‍යාසයෙන්. මා දකිනවා ඉෂාන් කතිකයෙකු ලෙස සිංහල භාෂාවෙනුත් ඉංග්‍රීසි භාෂාවෙනුත් අති විශිෂ්ට ලෙස සභාවන් ආමන්ත්‍රණය කරනවා. නමුත් මා මුලින් පැවසු විදිහට මා ඔහු මුලින් දකිනකොට ඒ තත්ත්වයේ හිටියේ නැහැ. ඉතින් මේ පසුගිය කාලයේදී මා කියන්නේ පොදුවේ තරුණයන්ට ලැබෙන අවස්ථාවන් මහේෂ් නියමාකාරයෙන් යොදා ගන්නවා නම් යා හැකි දුර බොහෝයි. ඒට හොඳම උදාහරණ තමයි ඉෂාන්. හොඳයි, දුරකථනය කෙනෙක් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. කවුද මේ? කතා කරන්න. හෙලෝ. ඔව්. හෙලෝ, මම තිරිමලහන්දේ රුණුදරව්වෙන් කතා කරන්නේ. ලලිතා කියන එක්කෙනෙක්. ඔව් ලලිතා. මේ මගේ සැවැ ආවාස දරුව දෙන්නෙක් ඉන්නවා. ඇත්තටම මේ කුමකෝණ අඳබිහිරි පාසලේ ඉගෙන ගත්තේ. ඇත්තටම මට මේ දැන් රූපැණි වැඩසටහනේ යන අර පුතා දැක්කාම අර සැවැ ආවාසිත ළමේ නැටුමක් ඉදිරිපත් කරනවා දැක්කාම ඇත්තටම අපට සන්තෝෂ හිතුණා. මොකද අද සමාජයේ මේ වගේ තරුණ අය බොහොම ඔබින නැති වැඩ කරනකොට මේ වගේ සමාජයට ආදර්ශයක් දෙනවා. ඇත්තටම අද මගේ දරුවා ලොකු දරුවට අවුරුදු 24ක් වෙනවා. ඌ අද ප්‍රසිද්ධ මේ ආයතනයක අද වැඩ කරනවා. මම සතුටු වෙනවා. මොකද මට අද මේ දරුව දෙන්න ඉහළට ගෙනියන්න මට මේ ඌපලත් ප්‍රධාන අමාත්‍යතුමා ඇතුළු ඒ නිලද මේ දේශපාලන නායකත්වයෙන් සෑහෙන උදව්වක් වුණා. මම එතුමන්ට ස්තුති කරනවා. ඒ වගේම ඇත්තටම හොඳ මේ මෙතන ආබාධිත වැඩසටහන මොළදාගල දිස්ත්‍රික්කයේ පැවැත්තුවා. බොහොම ආදර්ශවත් විදිහට කරා. ඇත්තටම මට සතුට කියලා ඉවර කරන්න බැහැ. අද මගේ දරුවෝ මේ වගේ තැනක ඉන්නවා. මම සතුට වෙනවා. මගේ ආබාධිත දරුවෝ වුණත් අද මේ හොඳින් ඉන්නට වැඩිය මේ ආබාධිත ප්‍රජාව සමාජයේ යහපත යහපත් විදිහට ජීවත් වෙනවා දකින්න. හොඳයි. හොඳයි හොඳයි ලලිතා, ඔබේ ඒ ඔබට දැනෙන හැඟීම අපිට දැනෙනවා. අපිට පෙනෙන දේ ඔවුන්ට නොපෙනුනාට අපි හිනා වෙනවා වුන් දැක්කේ නැති වුණාට හදවතින් හිනා වෙනවා දකින්න පුළුවන් පිරිසක් එක තමයි අපි අද මේ කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා මේ සඳරු
ප්‍රියංවද මුලින් ගීතයක් ගායනා කළා. ඔබට වයලීන වාදනය පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙනවා කියලා කිව්වා. ඒ නිසා මට හිතුණා ප්‍රේක්ෂකින් වෙනුවෙන් ඔබෙන් ගීතයක කොටසක් වාදනය කරව ගන්න. සඳරු තුතිය බයිතා මනවින්නේ ගීතේ වාදනය කළා. ඒ වගේම මට හිතෙනවා සනත් අපි සින්දුවක් අහන්න ඕනේ, ගීතයක් අහන්න ඕනේ. ඒ සඳහා ආරාධනා කරනවා ඔබට මధుරංග මధుරංග ජයරත්න එන්න අපේ මැදිරියට. සඳරු එක්කගෙන යන්න. සඳරු පොඩ්ඩක් කොහොම ඉන්න. එන්න මధుරංග. නැයි මේ අයගේ අපි දැකපු විශේෂත්වයක් තමයි සනත් මේ අය මේ සඳහා ඉතා හොඳට පුරුදු පුහුණුවීම් වෙලා තියෙනවා. මේ සම්බන්ධය මේ මధుරංගෙන්න මේ පුහුණු පුරුදු පුහුණුවීම් සඳහා තරුණ සේවා සභාව උන්ට ලබා දෙන දායකත්වය කොහොමද, අනුග්‍රහය කොහොමද? ඇත්තටම මේ වැඩසටහන ආරම්භ කරපු දවසේ ඉඳලා මේ වෙනතුරුත් තරුණ සේවා සභාව ඉතාමත්ම විශාල වැඩ කොටසක් කරනවා. මේ අය පුරුදු පුහුණු කරන්න මේ අයත් නවාතැන් පහසුකම් දීම්, අනිකුත් ආහාර පාන ආදිය දීම්, ඒ වගේම මේ අයත් එක්ක මේ අයගේ අපි මధుරංග ගත්තා, මధుරංගත් එක්ක මధుරංග සමගත් කෙනෙක් එන්න ඕනේ. ඔහුව පරිහරණය භාරකරුවෙක්. ඒ වගේ කණ්ඩායම් ඉන්නවා. ඒ අයත් එක්කම ඒ අයටත් අපේ සැලකිලි තියෙනවා. විශේෂයෙන් මේ විතරක් නෙමෙයි, අපි තරුණ සේවා සභාව මේ අයගේ පැමිණීමත් සමගම තරුණ සේවා සභාවේ ප්‍රියමන ස්ථාන වෙනස් කරන්න සිදු වුණා. අපිට මේ අයට අපි කෙලින්ම කතා කරනවා නම් වැසිකිලි කැසිකිලි පහසුකම් දිහා බලපුවාම වීල්චෙයාර් එක ගැන කෙනෙකුට තරුණ සේවා සභාව ඇතුලේ අපි එනකොට සභාපතිතුමා එනකොට කිසිම පහසුකමක් තිබුණේ නැහැ. අද ඒ ඇතුලේ ඒ පහසුකම් සපයලා තියෙනවා. මම හිතන්නේ එවැනි ගමන් මගක තමයි සභාව දැන් ගමන් කරන්නේ. හොඳයි, බොහොම ස්තුතියි සනත්. ඇත්තටම ඔවුන් ගැන හිතලා තියෙන සභාව ඉතාමත්ම ඉහලින්. ඒ ගැන අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මට මధుරංගගෙන් වචනයක් අහන්න ඕනේ. මధుරංග මේ මధుරංග දැන් වයස කීයද? මගේ වයස 29. අවුරුදු 29යි. දැන් කොහොමද පෞද්ගලික තොරතුරු? අපේ ගෙදර අම්මයි තාත්තයි අක්කලා 3 දෙනයි. මధుරංගට දැන් විශේෂ දැන් රැකවරණයක් අවශ්‍යයිනේ. මේ වෙනකොට ඒ රැකවරණය දෙන්නේ පෞද්ගලික මට්ටමින් දෙන්නේ කවුද? අම්මයි තාත්තයි තමයි. ඇයි අක්කලා? අක්කලා බඳලා වෙනවෙන්නේ, අක්කලත් ඉතින් උදව් කරනවා. හොඳයි. මధుරංග මොකද හිතන්නේ? මధుරංග අද මේ වෙනකොට ජනප්‍රියයි. හැම ලංකාවේ ඉන්න හැමෝම මధుරන මధుරංගව. සතුටුයි. ඇත්තෙන්ම පුංචි දේ සඳහන් කරන්නට ඕනේ, මේ වෙනස් වූ හැකියාවන් තන තන වෙනුවෙන් අපි වෙනුවෙන් පවත්වපු එක මට සඳහන් සීනියර් රියැලිටි වැඩසටහන. මම ස්තුතිවන්ත වෙනවා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමාට, ඒ වගේම විශේෂ භාර ඇමති වගේ ලලසලා පෙරමැතිතුමාට, සනත් වීරසූරිය සර්ටත් මම ස්තුතිවන්ත වෙනවා. ඇත්තම මේ මේවන් වේදිකාවක් අපිට සකසා දුන්නට ස්තුතිවන්ත වෙනවා.
හොඳ අපි කැමති ඔබෙන් ගීතයක් අහන්න. ඉතාමත්ම විශිෂ්ට ගායනයක්. මට කෙටියෙන් කියන්න ඉශාන්, ඔබට මේ හැම දෙයක්ම දැසට නොපෙනුනාට ඔබ හදවතින් මේවා විඳිනවා. අනිවාර්ය. මේ මොහොතේ ඔබට හදවතට දැනෙන දේ. මට දැනෙන දේවල් කියන්න මට වචන මදි. ඒ නිසා මම ගොඩක් මම කියන්නම්. දැන් මේ 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 අපේ මధుරංග තරුණයා කියපු සින්දුව සහ ඒ අර වයලින් වාදනය ඒ ඔක්කොම දැනෙනකොට ඉතින් මට හරි ආඩම්බරයි මේ අපේ රටේ මෙහෙම දේවල් කෙරෙනවා කියන එක. මෙහෙම මෙහෙම අයට තනි වෙලා නැහැ කියන තනි වෙලා නැහැ කියන එක. මම තනි වෙලා නැහැ සහ අපි කවුරුත් ආබාධිත එහෙම නැත්නම් විශේෂ හැකියාවන් සහිත අය තනි වෙලා නැහැ කියන එක හැඟීමක් එනවා නේද? ඔව්, විශේෂයෙන්ම අපේ අතිගරු ජනාධිපතිතුමාගේ රජයේ යටතේ. හොඳයි ඉෂාන්, අපි තව ඉදිරියට කතා කරමු. තව ඒ වගේම ජන අපි තෝරගත්ත අංග කීපයක් තියෙනවා ඔබට ඉදිරිපත් කරන්න. ඊට කලින් අපි ගන්නවා කෙටි විරාමයක්, ඉක්මනින් එන්න. හොඳයි, අපි නැවතත් ඔබ සම්බන්ධ කරගන්නවා අපේ වැඩසටහනට. 250 53 15 අපේ දුරකථන අංකය. මේ වෙලාවේ මම හිතන්නේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ආරංචිය. මොකද දුරකථන සඳහා ඇමතුම් සඳහා වෙලාව හොයා ගන්නවා. නමුත් ඒ නිසා පුළුවන් නම් උත්සාහ කරලා බලන්න. මේ ඔබ ඉදිරියේ පේනව ඇති
ඉතාමත්ම සුන්දර දඟකාර යුවතියක් රංගනයකට සූදානම් වෙලා ඉන්නවා. ඇගේ නම ඉෂිනි අචින්ත්‍යා. ඉෂිනි ගැන අපි කෙටියෙන් යමක් කියමු සනත් මහත්මයා. ඉෂිනි සිහිනය ව්‍යාපෘතිය තුළ වැඩසටහන තුළ අපි පවත්වපු ප්‍රසංගයේ සෙමෙන් මනස වර්ධනය වෙන කණ්ඩායමේ තරඟාවලියේ මං හිතන්නේ දහස් ගණනක් හිටියා ඒ තරඟයට මේ ලංකාවේ ඉන්න පිරිස. ඔවුන් අතරින් ප්‍රථම ස්ථානය දිනාගත්තේ ඉෂිනි. ඒක විශේෂම දෙයක්. හොඳයි ඉෂිනි, ඔබට ජාතික රූපවාහිනී සුභපැතුම්. ආරාධනා කරන ඔබ සූදානම් කරගත් නර්තනයේ දෙන්න. ரங்கராட்டினோ கொஞ்ச நேரம் புத்து பாரு மொத்த பூமி ஆடும்.
ඉෂිනී ඉෂිනී ඉතාමත්ම හොඳට අපේ වැඩසටහන්ට ආලෝකයක් දෙන විදිහට භාෂා කීපයකින් ගීතය ගායනා කරපු ගීතයට ඔබේ රංගනය ඉදිරිපත් කළා. දැන් අපි බලමු මැදිරියේ වෙලාව කීයද කියලා. හොඳයි, ඒ ඔබට ඒ රංගනය ඉදිරිපත් කළ ඉෂිනී අචින්ත්‍යා, අය හිමින් මනස වැඩෙන යුවතියක්. අපි අයටත් අපි සුපතුම් දුරකතන ඉන්න කෙනෙක් කවුද මේ කතා කරන්න? මට ඇත්තටම දැකලා දුක හිතුන මට ඇඬුනා. අපේ ළමයි අනාගතේ සුබයි, මං ඒකට සතුටු වෙනවා. මගේ පුතෙක් කියන රවුදු 19යි. එයා අධිකියා සාදිත්‍ය යට පිට එකයි හැදුනා. මම දැන් කටුබද්දේ විශේෂ ස්කෝලකට එක්කගෙන යනවා. දැන් ඒගොල්ලන්ට අනාගතේ රැකියාවක් කිරීමේ හැකියාව අඩුයි. ඔව්. මේගොල්ලෝ ගන්න රසනීප ගතිය නිසා මට මේ මහත්තයෙන් දැනගන්න පුළුවන් මේ ආයතනයකට සම්බන්ධ කරලා මගේ පුතාට හැකියාවක් එහෙම කරගන්න ලබා ගන්න පුළුවන්ද කියලා දැනගන්නයි මම කතා කරේ. මහේෂ්, ඇත්තර මේ හොඳ ප්‍රශ්නයක් ඇසුවේ. දැන් අපි පසුගිය කාලයේදී විශාල වශයෙන් මේ ආබාධිත තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගෙන වැඩසටහන් සමුදායක්, විශේෂයෙන් මේ සෞන්දර්යාත්මක වැඩසටහන් නිර්මාණය කරපු නිසා මේ දරුවන්ගේ දෙමව්පියන්, මා දන්නා ඔවුන්ට මොකද මේ දෙමව්පියෝ ඉතාම සංවේදී ලෙස මේ දරුවන්ගේ මේ කාරණා විශේෂයෙන්ම ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය ගැන කතා කරනවා. අපිට ඇත්තට මේ වැඩසටහන් සමග අපි මීට සමාන්තරව ලංකාව පුරාම රැකියා පොලක් සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මේ ආබාධිත තරුණ ප්‍රජාව වෙනුවෙන් පවත්වනවා ජාතික තරුණ සේවා සභාව ලෙස. එය අපි විශේෂයෙන්ම රජය විසින් මහින්ද චින්තන ඉදිරි දැක්මේදී හඳුනාගත් වැඩපිළිවෙලක්. ඉතින් බොහෝ වැඩිහිටියන් මේක දන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ ඉතාම හොඳයි. අපේ ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් කාර්යාල විසින් මේ පවත්වනවා. එහෙම නැත්නම් අපේ ප්‍රධාන කාර්යාලයෙන් ශ්‍රී ලංකා යුත් මහරගම කියන ලිපිනෙන් මේ සම්බන්ධ විස්තර ලබා ගන්න පුළුවන්. සහ මේ බොහෝ දෙනා මේ වැඩසටහන නරඹන නිසා මා ඉල්ලාත් සිටිනවා, මෙසේ ආබාධිත තරුණ තරුණියන් මේ ආබාධ තිබුණාට බොහෝ දිනාට නොයෙකුත් හැකියාවන් තිබෙනවා. ඒ නිසා ඔවුන්ට අත දෙන්නට, ඔවුන්ට රැකියාවක් ලබා දෙන්නට කැමති රැකියා ආයෝජකයන්, වෘත්තීය වේදීන්, එහෙම නැත්නම් සමාගම් සිටිනවා නම් අපිට ලියන්න කියලා අපි ඉල්ලා සිටීමට කැමතියි. මොකද අපි කැමති මේ මැදිහත්කරු ලෙස මේ වැඩසටහන් වලට දායකත්වය ලබා දෙන්න. මොකද මේ කවුරු හරි කරන්න ඕනේ. අපේ රටේ සමාජ සේවා අමාත්‍යාංශයත් ඉතා හොඳ මේ වැඩපිළිවෙල කියදෙනවා. නමුත් ඊට අමතරව තරුණ කටයුතු සම්බන්ධයෙන් අපිට අනිවාර්ය වගකීමක් තිබෙන නිසා මා ඒ යෝජනාව කිරීමටත් කැමතියි. ඒකට යම් කිසි පොඩි දෙයක් කිව්වොත් 2012 මාර්තු වල විශාල වශයෙන් මේ ජාතික තරුණ සේවා සභාව සහ යෞවන කටයුතු අමාත්‍යාංශය එකතු වෙලා රැකියා පුලක් සංවිධානය කරා 2012 මාර්තු වල. ඒකෙදි 500කට අධික ආබාධ සහිත වූවන්ට, තරුණ ආබාධ සහිත වූවන්ට ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ සමාගම්වල හොඳ රැකියා හම්බුණා කියලත් මෙතනට පුංචි යමක් එකතු කරන්න කැමතියි. හොඳයි ඉෂාන්, ඒකම මේ අපි දැන් ජනමාධ්‍ය ආයතනයක් හැටියට, මාධ්‍යවේදියෝ හැටියට මට හිතෙනවා කෙටියෙන් යෝජනාවක් කරන්න ඔබතුමාට. මොකද රාජ්‍යතාන්ත්‍රයත් එක්ක බොහොම කිට්ටු සමීප සම්බන්ධකමක් ඔබේ තියෙනවා ඔබ හැම අතින්ම. නිසා මට හිතෙනවා ප්‍රඥප්තියක් හැදුවොත් හොඳ නැද්ද සමාජ සේවා අමාත්‍යාංශය හරහා? කිසියම් ආයතනයක සේවක සංඛ්‍යාව මෙපමණක් වේද? එයින් මෙන්න මෙපමණ ප්‍රතිශතයක් අනිවාර්යෙන් රටේ විශේෂ අවශ්‍යතා සහිත සේවක සේවිකාවන්ට අවස්ථාවක් සලස්සන්න ඕනේ කියලා. එහෙම වුණොත් හොඳයි කියලා අපි යෝජනා කරනවා. ඒක ඉදිරියේ හිතන්න. හොඳයි, එක්කම අපි ස්තුතිවන්ත වෙනවා සියලුම දෙනාට අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. අපිට තව එක ගීතයක් අහන්නට තියෙනවා. ඒ ගීතයට ගියන් පස්සේ සමහර වෙලාවට අපි මේ වැඩසටහනේ වෙනත් ආකෘතියකට යනවා, වෙනත් ශිල්පියෙක් සමග සාකච්ඡාවක් සූදානම් කරලා තියෙනවා. ඒ නිසා මේ විශේෂ අවශ්‍යතා සහිත කියන මේ අයගේ හැකියාවන් එක්ක ගත කරන කාලය නිමා වෙමින් පවතින්නේ. අවසාන වශයෙන් මම අහනවා ඉෂාන්, ඒ වගේ මම ස්තුති කරනවා සනත් ඔබටත් අපිත් එක්ක එකතු වුණා. අපේ වාද්‍ය වෘන්දයටත් බොහොම ස්තුතියි, සභාපතිතුමා ඔබතුමාටත් බොහොම ස්තුතියි. ඉෂාන්, කෙනෙක් ඇස් දෙකෙන් හිනා වෙනවට වඩා හදවතෙන් හිනා වෙන එක හරි සුන්දරයි නේද? අනිවාර්යෙන්. ඒක මට දැනෙන නිසා මම කියනවා හරි සුන්දරයි කියලා. සුන්දරයි නේද? එහෙනම් අපිත් හදවතින් හිනා වෙමු උන් එක්ක. එන්න ඒකනායක, බුද්ධික ඒකනායක, මම ඔබට ආරාධනා කරනවා අවසාන ගීතේ ගායනා කරන්න අපේ වැඩසටහනේ ඔබ වෙනුවෙන් අපි වෙන් කර ගුවන් කාලේ.
රජවරුන් නිදැල්ල ඉගිල්ලිලා දන්නෝ දනිති කවුදයි මන්දයි සත්දෙන් වැඩ නෑ ඉන්නේ අයියෙන් දන්නෝ දනිති කවුදයි මන්දයි ලුවම පිට පෙරලිලා ඉසට බර වැඩි වෙලා රජවරුන් නිදැල්ල ඉගිල්ලිලා ඉතු මතේ ජීවිතේ කටුතුඩු මත රැඳේනා නිදහසේ රජවරුන් නිදැල්ල ඉගිල්ලිලා